චන්ද්‍රිකා තාක්ෂණයේ උසස් ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සැපයීමට විදුලි සංදේශ සේවා සැපයීම කරු බලපත්‍රයක් සීමා සහිත ස්ටාලින්ග් ලංකා පෞද්ගලික සමාගම නිකුත් කිරීමටයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර ඇත්තේ 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17.2 වගන්ති යටතේ මෙම බලපත්‍රය නිකුත් කර තිබෙන අතර එය ඊයේ දිනේ සිට ක්‍රියාත්මකයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝසු ප්‍රකට ව්‍යාපාරික ඉලොන් මස්ක් අතර හමුවක් පසුගියදා ඉන්දුනීසියාවේදී සිදු කෙරුණා එහිදී ස්ටාලින්ග් ජාලිය හා ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයිතුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා වී තිබුණා එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණයේ උසස් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා ස්ටාලින්ග් සමාගමට අනුමැතිය හිමිවනවා ශ්‍රී ලංකාවේ දැනට ෆයිබර් තාක්ෂණයේ උසස් අන්තර්ජාල සේවා සැපයන අතර එම සේවාව මෙන් කිහිප ගුණයක් වේගවත් අන්තර්ජාල සේවා ස්ටාලින්ග් උසස් සැපයීමට හැකියාව ලැබිනු ඇති ලෝකයේ ඕනෑම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට ඇති හැකියාව හේතුවෙන් ඉදිරියේදී මෙරට තාක්ෂණ ශාස්ත්‍රය තුල දෙවන්ත විප්ලවයක් සිදු කෙරෙන අතර ඒ වඩාත් යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වනු ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඇමරිකාවේ ප්‍රධානතම අභ්‍යවකාශ සමාගමක් වන ස්පේස් එක්ස් සමාගමට පූර්ණ අනුබාධිත ආයතනයක් ලෙස ස්ටාලින්ග් සේවාව ලෝපුරා රටවල් 102ක පහසුකම් සපයනවා එමෙන්ම ගෝලීය ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සැපීමද එම සමාගම මගින් සිදු කරනවා පළමු ස්ටාලින්ග් චන්ද්‍රිකාව 2019 වසරේදී කක්ෂගත කෙරුණු අතර මේ වසරේ මාර්තු මාසයේ වන විට කුඩා චන්ද්‍රිකා 6000ක් යොදා ගනිමින් පෘථිවිය වටා තම සේවා සැපීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ චන්ද්‍රිකා 12000ක් යෙදවීමට ස්ටාලින්ග් සේවාව සැලසුම් කර ඇති අතර පසුව ඒ චන්ද්‍රිකා 34400ක් දක්වා වර්ධනය කළ හැකි බවයි වාර්තා වන්නේ මේ වන විට ස්ටාලින්ග් අන්තර්ජාල සේවාවන් හා සම්බන්ධ වී සිටින ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 3ක් රුසියා යුක්‍රේන යුදගැටුම් ආරම්භ වීමත් සමග ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව චන්ද්‍රිකා තාක්ෂණයෙන් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා ස්ටාලින්ග් සමග ගිවිසුම් ගත වුණා මෙම වසර තුලදී ස්ටාලින්ග් සමාගමේ සමස්ත ආදායම ඇමරිකා ඩොලර් මිලියන 6.6ක් පමණ වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ